Ask me. අධික වර්ෂා සහිත කාලගුණයක් සමග ප්‍රදේශ රසකට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට. එහි පීඩාවට පත් සංඛ්‍යාව 60151ක්. කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලින් 35107 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අත්තනකලුවය දුණමලේ ප්‍රදේශයෙන් සහ කළුකඟේ අතුගඟාවක් වන කුඩාකඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගන්වතුර මට්ටමේ පවතින බව වරමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. Gatuvu pay Visihaturatula at the Hiruno Varsha win, Bedima Balapemakilabue, Gampahatis Raketai. Gampahatis Rike, Atanagalue Saha, Urual Loya Kiena, Droni, Degehima, Pahadbin Pradesh, Valetam, Kangotura Tarjane, Tavadurat, Pavatina Bavas and the Hankalayuti, Visheshema Pahala Pradesh Valadi, Pavatina Gangotura Tatian, Tavadurat, Suluashin, Vardanevi Hekibavat, Sandhankaran Kemeti. එම ප්‍රදේශවල පවතින ගම්මුතර තත්ත්වයක් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. අම වර්ෂා තත්ත්වය නැවත වර්ධනය වුවහොත් මේ බලපෑම තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් බව සඳහන් කරන්න කැමැතියි. අධික වර්ෂාව සමග අත්තනගලුවේ පිටාර කෙලීම හේතුවෙන් ගම්පහ නගරය අද අලුයම ජලයෙන් යට වුණා. ගම්පහ ජායල බස් නැවතුම්පළ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව පැවතියා. Minimum good water on me sitter, Jana Margay, the Jana in Natabu water, Ehith win, Imamargay, Ratava Hanagamana Gaminator, Badha in Laguna. Mayor Gampaha Tadana Margay, Kinivita Saha, Market and Gamu Pedeshin, Jala in Natu Pavadinava, E. Avuta at the Pedesh of Rasak, the Mavenavita Jala in Yatava Atai, Apavarta Karupavasua. Begum Columba Marke, Patiwele Pradesh, Saha, the Hatunekanu Pradesh, Adudas and Jale in Atabuna, E. Kalaniganga Pitara Gali Mahetwin, Marke, Devasa Athini, Vasa Saha, Kadasapu, Jale in Natapavatin. මෙතර කටුනායක හීනටි යන හරහා නිට්ටබුව ප්‍රධාන මාර්ගය දිවුල්ක සන්ධිය ප්‍රදේශයෙන් ජලයෙන් යටව පවතිනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අනහිට ඇතයි අප වාර්තාකරු සඳහන් කළා. කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේද ජලයෙන් යටවී ඇති අතර කැලණි මුල්ල ප්‍රදේශයේ ස්ථාන රසක්ද ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ එම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යටව ඇති බවයි. Avisa Villa Columba Pradhana Marke, Kaduvela Heva Gamas, Valivita and the Pradesh Balin at a Vete Banaba. Kuluna Pradeshi, Mogudu Kuluna Pradesh, other Udesan Chalin at a Pavutia, a Kalaniganga Pitara Kelly Mahetway. කොළොන්නාව කිත්තන්පව්ව මාර්ගය විවේකාරාම මාවත වෙලේවත්ත මාර්ගයෙන් ජලයෙන් යටවුණා. මේ අතර කැලණිගඟ පිටාර ගැලීමෙන් වැල්ලම්පිටිය සහ කොටුවිල වෙලේවත්ත ආදී ප්‍රදේශ රසක් Yatabuna, Niva Satu Sayat Pamana, Maven Vita, Jalin Yatu Pavatinaba Kukuli Ganga Jalashe, Ek Bandurtuak, Birta Kirima Samaga, Kuda Ganga Pitara Kalimin, Bullet Singhala Molka Marke, Dambala, Atabuka Sandi, Paragudana Pradeshavalin, Jalin Yatabatibanaba. May he to win Gamana Gamarita Bahada Sidva Atai, Apavarta Karusa the Hankala.
සීතාවක ගඟෙහි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අවිසාවිල්ල සීතාවක ප්‍රදේශයේ නිවාස 25ක් පමණ ජලයෙන් නැටුණා. නත්තණ්ඩිය තුන්මෝදර කෝට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවාස 300ක් පමණ මේ වන විට ජලයෙන් නැටව පවතිනවා. පවුල් 250ක් පමණ මේ වන විට කෝට්ටරාමුල්ල මුස්ලිම් දේවස්ථානයේ රඳවා සිටිනවා. කොළඹ කුලියාපිටිය ප්‍රධාන මාර්ගය කෝට්ටරාමුල්ල තුන්මෝදර නාතණ්ඩියන ප්‍රදේශවලින් ජලයෙන් යටව පවතිනවා. මෙහිතුවෙන් අද උදෑසන සිට එම මාර්ගයේ රථවාහන දාවනය වූයේ නැහැ. හැමිල්ටන් අලපිටාර ගැලීම හේතුවෙන් පුත්තලම නාතණ්ඩිය ප්‍රදේශය ජලයෙන් යටව පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ නිවාස 100ක් පමණ ජලයෙන් යටව පවතින බවයි. මේ අතර නාතණ්ඩිය තෝප්පුව ප්‍රධාන මාර්ගයේද කෝට්ටරාමුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටව පවතිනවා. සියඹලන් කොටුව ජලාශය වන්දැමීම හේතුවෙන් මුන්දලම කිරියන්කල්ලිය හරහා ඇති අගුණවිල මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව පවතිනවා. ජලාශය වන්දැමීමෙන් අගුණවිල අවට ඇති නිවාස 15ක් පමණ ජලයෙන් යටව ඇත්තේ මෙලෙසින්. ගාල්ල මුහුදු තීරය අද රළු ස්වභාවයක් ගත්තා. ගාල්ල රත්ගමවැල්ල කඩේවැල්ල දෙමෙටවැල්ල යන දෙහිවර තොටුපළවලින් අද දෙහිවරින් මුහුදු ගියේ නැහැ. ගාල්ල අහංගම කතලව දෙහිවර තොටුපළේ දෙහිවරින්ද අද දිනේ මුහුදු යාමෙන් වැළකී සිටියා. මේ අතර සුළං සහිත වර්ෂාව හේතුවෙන් අම්බලන්ගුඩ දෙහිවර වරායේ නවතා තිබූ දෙහිවර බෝට්ටු 12කට හානි වී තිබෙනවා. දෙහිවර අමාත්‍යාංශයේ ලේකම් MPNM වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පෙරේද රාත්‍රියේ හා ඊයේ අලුයම් කාලේ මෙම හානි වීම සිදුව ඇති බවයි. හානි වූ දෙහිවර යාත්‍රා තක්සේරු කිරීම මේ වන විට සිදු කරන බව ඔහු ප්‍රකාශ කළා. දැන් තත්වය මොකක්ද? ගම්පහ නගරය තවදුරටත් ජලයෙන් යටව තිබෙනවා. හංගල්ල ප්‍රදේශයත් පවතින්නේ ජලයෙන් යටවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවිල පිවිසම මේ වන විට වසා දමා තිබෙනවා. අධික වර්ෂාපතන හේතුවෙන් කොළඹ සිට පුත්තලම දක්වා දිවෙන දුම්රිය මාර්ගය අද උදෑසන ලුණුවිල සිට නාතණ්ඩිය දක්වා ජලයෙන් යටවී තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනය සිදුවන්නේ කොළඹ සිට ලුණුවිල දක්වා පමණයි. ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී යුද හමුදා බටපිරිස් සූදානම් කිරීමට උපදෙස් දී ඇතැයි යුද හමුදාපතිවරයා පවසනවා. ඒ අනුව දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාම සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ වැලිකොට්ට අතුරල් ගංගතුර අවදානමෙන් මුදා ගැනීමට හමුදා බටපිරිස් කටයුතු කරන අතර බෝමිරිය ඇලබෙම්මට සහ කෑමුල්ල කොහිල්වත්ත ප්‍රදේශයේ තවත් ඇලමාර්ගයකට වැලිකොට්ට අතුරල් අවදානම අවම කිරීමට හමුදාව කටයුතු කරමින් සිටිනවා. දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි. කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා එලෙස නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. අඳුවාසිත අනිකුත් ප්‍රදේශයේ යත්තරමක වර්ෂාවක් පවතින බැවින් එම ප්‍රදේශවල අන්තර්දායක ස්ථාන ජීවත්වන ජනතාවගේ සම්බන්ධ සැලකිලිමත් වෙන ඉල්ලා සිටිනවා. ඒ වගේම මාර්ග භාවිත කරන්නන් ගල් පෙරලීම සහ පස්කණ්ඩි කඩාවැටීම සම්බන්ධ විමසනක් විය යුතුයි. මාර්ගවල කණ්ඩිය ආසන්නයේ පොඩි කඩ ඉදිකර වෙල්දම් කරන පිරිස් එම ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයකම එම කටයුත්ත කරන විටත් වැදගත් වෙනවා. ඒ වගේම මේ විට දවස් කීපයක් තුළ ලැබුණු වර්ෂාපතන සමග පස ජලයෙන් සම්පෘක්ත වෙලා තියෙන නිසා අන්තර්දායක ස්ථානවල ජීවත් වෙන ජනතාව විශේෂයෙන්ම ඉදිරියේ ඇතිවිය හැකි තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීම මේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය ඔස්සේ ඔබට යම්කිසි ආපදාවකට ඔබ බැඳ වෙලා තියෙන කරුණාකරලා අවතන්න මේ අංකයට අපි නිරන්තරයෙන් මැදිහත් වෙනවා. අපේ දිස්ත්‍රික්ක 25ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ දිස්ත්‍රික්කවල තියෙන ශාඛාවන් මගින් නිරන්තරයෙන්ම මැදිහත් වීමක් වෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම අය මේ අවස්ථාවේදී යහුසුලුව ඒ අදාළ අවශ්‍ය අවස්ථාවෙන් සදා අඳුවා ගැනීම සහ සහන කටු සැපීමේදී මැදිහත් වීමක් සිදු කරනු ලබනවා. මේ වැසි තත්ත්වය තවදුරටත් පවතීද? අපි තවදුරටත් විශේෂයෙන්ම දිවයිනේ නිර්දිතික කොටසේ පවතින වැසි තත්ත්වය බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. බස්නාහිර සහ සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක් දක්වා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. මෙම වැසිත් සමග තාවකාලික තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. පුත්තල
හිට කොළඹ ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නායක ප්‍රජාට අපි කියනවා අපි නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින්න කියලා. මේ අතර ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට කඩිනම් සහන සලසන්නයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසයි. ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන්නයිද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනස සම්පන්නීකරණයකින් කටයුතු කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙමින්